ஹாய் போவான், சுபதவசாக் ஒப்ப சீலு தினாவ ஜூம்டெக் யூடியூப் சேனல கட்ட சாதிரன் பிள்ளிகர்ணவா அப்பி அத பலமு V380 பல்ப் டுவல் லென்ஸ் வைஃபை கேமரா கா கோமத போன் நிகட கனெக்ட் கர கண்ணே கியல ஹரி மொழின்ம மங்க உகலண்ட போன் நிகட கனெக்ட் கர்ண கலிங் மே கேமரா கே பிச்ச குவாலிட்டி ஏக மங்க பென்னண்டே அண்ணே அரிடம பலா கண்ட பிச்ச குவாலிட்டி ஏக මේක තමයි අපේ කැමරා එකේ පිච ක්වලිටි එක. දැන් මං අන්බොක්ස් කරලා මුලින්ම බලමු බොක්ස් එකේ මොනවද අපිට කැමරාත් එක්ක ඉන්නේ කියලා. හරි, ඕගලන්ට බලා ගන්න පුළුවන් කැමරාට එන හෝල්ඩර් එක. මේ තියෙන්නේ අපේ හෝල්ඩර් එක. දැන් මේ හෝල්ඩර් එක සාමාන්‍යයෙන් ඕගලන්ගේ ගෙදර තියෙන ලයිට් හෝල්ඩර් එකක් වගේ තමයි තියෙන්නේ. ඒක තමයි මේ කැමරා එකටත් එන්නේ. මේ ඕල්ඩර් එක ඔගොල්ලන්ගේ ලයිට් එකක් තියෙන තැනින් ඔයාලට ඕන විදිහට කනෙක්ට් කරගන්න පුළුවන්. මේ කැමරා එකට වෙනම පවර් සප්ලයේ වයර් කේලි මොකුත්ම නැතුව ඔයාගේ ගෙදර නිකන් ඔයා ලයිට් එකක් ෆික්ස් කරන විදිහටම ඔයාලට කනෙක්ට් කරගන්න පුළුවන්. අපි ඉතින් කැමරා එක බලමු. මේ තියෙන අපේ කැමරා එක. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කැමරා එකේ ඩුවල් ලෙන්ස් තියෙනවා. එක ලෙන්ස් එකක් ඕගලන්ට අවශ්‍ය දැනට රොටේට් කරලා බලා ගන්න පුළුවන් F එක අරහා. මම ඒක ඕගලන්ට F කන්ට්‍රෝල් එක මම පෙන්නන්නම්. සාමාන්‍යයෙන් මේ කැමරේක ඕගලන්ට දා ගන්න පුළුවන් ඉන්ඩෝර් එකේ. ඒ කියන්නේ ඕගලන්ගේ ෂොප් එකේ ගේ ඇතුලේ ඒ විදිහට තමයි මේ කැමරේක අපිට යූස් කරගන්න පුළුවන්. අවුට්ඩෝර් ගෙවුවොත් එහෙම වෝටර් ෂෝට් වුණොත් කැමරේක අනිවාර්යෙන් පිච්චෙනවා. ඒ හින්දා මේ වැඩියෙන්ම ඉන්ඩෝර් එකේම යූස් කරන්න. ඔගොල්ලෝ මෙතනින් බලා ගන්න පුළුවන් මම මුලින්ම ඕල්ඩර් එක කනෙක්ට් කරන විදිය පෙන්නන්නම්. මේ නිකන් කියලා සාමාන්‍ය ඕගොල්ලන්ගේ ස්ක්‍රූ බල්බ් එකක් දාන විදියටම මේ විදියට අයි කරගන්න. එච්චරයි කරන්න තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට කැමරා එකේ යටපෙත්ත බලා ගන්න පුළුවන් පොඩි ස්ලොට් එකක් තියෙනවා. ඒකෙන් අපේ බොක්ස් එකෙන් තියෙන්නේ රෝල් ෆ්ලග් දෙකයි එන දෙකක් තියෙනවා. ඒක අපිට හෝල්ඩර් එක අයි කරගන්න අවශ්‍ය වෙයි. වෙනම එක්ස්ට්‍රා ඕගොල්ලන් බලන්න අපිට සිම් ටූල් එකක් එනවා. ඒ සිම් ටූල් එකෙන් තමයි අපිට කැමරා එක රීස්ටාර්ට් කරගන්න පුළුවන්. මෙතන තියෙන ස්ලොට් එක SD කාඩ් ස්ලොට්. ඕගොල්ලන්ට මෙමරි කාඩ් එක මම දාන්න විදිය පෙන්නන්නම්. හරියටම බලාගන්න. කැමරා එකේ ලෙන්ස් එක පෙත්තට මේ විදියට තමයි මෙමරි කාඩ් එකක් කැමරා එකට දාගන්න ඕනේ. ඕගොල්ලන්ට මෙමරි කාඩ් එකක් දාලා නිකන් සාමාන්‍ය ඕගොල්ලන්ගේ මෙමරි කාඩ් රෙකෝඩ් කැමරා එකක් වගේ මේක යූස් කරගන්න පුළුවන්. මේ විදියට හරි. ඕගොල්ලන්ට සද්දයක් කියලා ඉති ටික් ගහලා ඒක ෆික්ස් වෙනවා. ඔගලන්ට මේක රිමූව් කරන්න ඕනේ නම් ආපහු මේක ප්‍රෙස් කරලා රිමූව් කරගන්න පුළුවන්. අපි දැන් බලමු අපේ user menu එක. මේ තියෙන කැමරා එකේ user menu එක. මේක ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් අපේ box එකේ නෙම box එකෙම මේ user menu එක එනවා. මේකෙන් ඔයගොල්ලන්ට කැමරා එක control කරන්න V380 Pro කියලා app එකක් අපිට අනිවාර්යෙන් download කරලා තියාගන්න ඕනේ phone එකට. ඕගොල්ලන්ට V380 Pro app එක Play Store, App Store, Google Store එකකින් ගිහලා install කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් phone එකේ තියෙන scan එකෙන් මේ QR එක scan කරලා ඕගොල්ලන්ට direct download කරගන්නත් පුළුවන්. මම දැන් ඕගොල්ලන්ට පෙන්වන්න යන්නේ phone එකට connect කරලා කොහොමද කැමරා එක control කරන්නේ කියලා. එහෙනම් step by step බලාගන්න මම phone එකට connect කරන්න යන්නේ. හරි, එහෙනම් අපි බලමු V380 අපේ බල්බ් කැමරා එක කොහමද F එකට දාගන්නේ කියලා. මම ඕගලන්ට කලින්ම කිව්වා මගේ වීඩියෝදී ඕගලන්ගේ මොබයිල් ෆෝන් එකෙන් V380 Pro එක ඉන්ස්ටෝල් කරලා තියාගන්න කියලා. ඒක ඕගලන්ට Play Store, App Store ඕනම එකකින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපේ user menu එකේ තියෙන QR එක ස්කෑන් කරලා ඕන වුණොත් ඕගලන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම ඒක ඩවුන්ලෝඩ් කරලා තියෙනවා කලින්ම මගේ ෆෝන් එකෙන්. දැන් app එක ඕපන් කරලා ඔයගලන්ට මම පෙන්නන්නම්. app එක ඕපන් කරලා ඔයගලන්ට මුලින්ම app එකේ login password, login id කියලා එකක් ඉල්ලනවා. app එක අලුතෙන් install කරොත්. ඒකට අනිවාර්යෙන් පල්ලෙය බලන්න register කියලා option එකක් තියෙනවා. ඒ app එක register කරන විදිය මම වෙන video එකක් කරලා තියෙනවා අපේ YouTube channel එකෙන්ම. ඕගලන්ට අවශ්‍ය නම් මම comment section එකේ ඒ link එකක් දාන්නම්. ඒකේ ගැටලුවක් තිබ්බොත් ඒකත් බලාගන්න. එහෙම නැත්නම් ඕගලන්ට basic එකක් තමයි ඉල්ලලා තියෙන්නේ. ඔයගලගේ mail address එක දීලා mail එකට එන verification code එක අතෙන් ගාපු ගමන් automatically app එක connect වෙනවා. හරි. මම app එක register කරලා තියෙනවා. දැන් camera එක අපි connect කරන විදිය මම පෙන්නන්නම්.
අපේ ෆෝන් එකේ තියෙන Wi-Fi එක ඔන් කරන්න ඕනේ. ඇප් එකට ගිහිල්ලා. ඊට පස්සේ ඔයගලන්ට කැමරා එකේ බලා ගන්න පුළුවන්. පිටිපස්සේ පොඩි QR sticker එකක් තියෙනවා. sticker එකෙන් පල්ලෙහා අපිට ID number එකක් එනවා. ඒක තමයි අපේ කැමරා එකේ user ID එක. ඒ ID number එක අපේ Wi-Fi list එකේ තියෙනවා. මගේ ෆෝන් එකේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් තුන්වෙනි එකට තියෙන ඒ ID number එක. 437. ඒක මම ක්ලික් කරලා කනෙක්ට් කරගන්නම්. ඊට පස්සේ කැමරා එකෙන් අපිට ඇලර්ට් එකක් එනවා hotspot connected කියලා. ඊට පස්සේ screen එක refresh කරාම ඔයගලන්ට බලා ගන්න පුළුවන් පල්ලෙහාදී add device කියලා එනවා. හරි. device එක found කරලා add device කියලා ඇවිල්ලා තියෙන අපේ bulb camera එක. ඒක add කරා. දැන් උඩින්ම ඔයගලන්ට බලන්න පුළුවන් අපේ ඒ ID number එකම කැමරා එකක් වශයෙන් අපිට set වෙලා තියෙන්නේ. දැන් ඒකට ඔයගලම මොකුත් මෙහෙ කරන්න තියෙන්නේ password එක ගහලා connect කරන එක විතරයි තියෙන්නේ. මම මේක play කරලා මේකේ නාලා තියෙනවා අපිට set password කියලා. password එකට ඔයගලන්ට අවශ්‍ය password එකක් ගහගන්න පුළුවන්. ඒ වුණාට ඕගොල්ලන්ගේ නම ගහනවා නම් නමේ පිටිපස්සෙන් @123 කියලා ගන්න. උදාහරණයක් වශයෙන් මම ඔයගලන්ට පෙන්නන්නම්. admin කියලා ගිව්වොත් admin@123 නියම කියලා තමයි password එක default එන්න ඕනේ. මම password එකක් ගහලා confirm කරගත්තා. ඊට පස්සේ හරි password එකත් හරි වෙලා complete the network configuration. ඒකත් complete කරා. ඒ ඔයගලන්ට මෙතන තමයි හරියටම බලාගන්න පළවෙනි එකට තියෙන set එක AP hotspot mode. දැන් මම ඔයගලන්ට camera එක connect කරලා පෙන්නන්නේ hotspot mode එකේ. ඒ ඉඳ hotspot mode එකට password එක ගහනවා. admin@123 ගහලා save කරගත්තා. ඊට පස්සේ අපි උඩ ඕගලන්ට බලන්න අපේ Wi-Fi එක off වෙලා on වෙනවා. ඊට පස්සේ පොඩි වෙලාවක් ඕනේ මෙතෙන්ට hotspot mode එක create වෙලා එනකන්. ඊට පස්සේ අපේ ID number එකම ඇවිල්ලා තියෙන්නේ 3 වෙනි එකට. ඒක click කරොත් අන්තිම වශයෙන් අපි ගාව password එකක් ඉල්ලනවා hotspot password එකක් වගේ. admin@123 ඒක ගාලා connect කරගත්තොත් hotspot එක automatic connect වෙනවා අපේ camera එකත් phone එකට connect වෙනවා. ඒ කියන්නේ ඕගොල්ලන්ට Wi-Fi එකක් නැතුව phone එක ළඟ තියලා පාවිච්චි කරන්න පුළුවන් data ත් යන්නේ AP mode එක හරහා. මම camera එක connect කරලා තියෙනවා. මේ තමයි අපේ කැමරා එක. dual lens තියෙනවා. HD mode එකට මාරු කරා. දැන් මේකේ ඕගලන්ට පළවෙනි option එක තියෙනවා පල්ලෙහා PTZ කියලා. ඒක අවශ්‍ය නම් ඕගලන්ට කැමරා එක rotate කරන්නත් පුළුවන්. ඕගලන්ට මේ කැමරා එක 360 rotate කරන්න පුළුවන්. rotate කරලා ඊට පස්සේ අවශ්‍ය නම් 2 way voice තියෙනවා. මේ මෙතනින් on කරත් තියෙනවා කැමරා එක ළඟ. ඒ කියන්නේ කැමරා එක ළඟ තියෙන sound එක කැමරා එක ගහව ඉඳලා කවුරු හරි කතා කරන එක ඔයගලන්ට ෆෝන් එකේ ආගන්න පුළුවන්. කැමරා එකට ඔයගලන්ට කතා කරන්න අවශ්‍ය නම් පල්ලෙහා තියෙන speak කියලා. එහෙම කියලා ඔයගලන්ට අවශ්‍ය විදිහට ඒකෙන් කතා කරන්නත් පුළුවන්. මේකේ වැදගත්ම එක මොනවද දන්නවද? ඔයගලන්ට හරියටම බලා ගන්න ඕනේ කැමරා එකෙන් start එකට ගිහිල්ලා බලන්න මෙතන පොඩි icon එකක් තියෙනවා bell icon එකක් disalarm කියලා. එලම් එක දුන්නොත් තමයි කවුරු හරි motion ඒ කියන්නේ කැමරා එක ගාවින් ගියොත් ඕගොල්ලන්ට automatically photo එකක් අල්ලලා notification එකට එන්න අනිවාර්යයෙන් මේක click කරලා arm කරලා තියාගන්න. arming successful. මම ඒකත් කරලා තියෙන්නේ. අනිත් එක උඩ තියෙනවා නිල් පාටට playback කියලා. ඕගොල්ලන්ට SD card එකක් දාලා playback බලා ගන්නත් පුළුවන්. මෙතන alarm system, motion track, image setting, inversion කියන කැමරා එක අපි අනිත් අතට ගිහුවොත් දෙපැත්ත ඔයගලන්ට මාරු කරලා බලන්නත් පුළුවන්. light control එක මම auto දාලා තියෙන්නේ night vision එකට automatically on වෙනවා. ඒමත් නැතුව ඔයගලන්ගේ ගෙදර light එකට මේක පාවිච්චි කරනවා නම් light setting එකට ගිහිලා light එක on කරන්න. එතකොට light එක on එකෙන්ම තියෙයි කැමරා එකේ. හරි guys. එහෙනම් අපේ V380 Pro camera bulb camera dual lens එකකගෙන සම්පූර්ණ වීඩියෝ ක්ලිප් එකක් ඕගොල්ලන් වෙනුවෙන් අපි කරලා තිනවා. අනිවාර්යයෙන් අපේ channel එක subscribe කරලා අපේ bell icon එකක් click කරලා තියාගන්න. ඕගොල්ලන්ට මේකෙන් මොනාරි ගැටලුවක් තිබ්බොත්
අනිවාර්ය කමෙන්ට් සෙක්ෂන් එක ගිහලා කමෙන්ට් එකක් දාන්න අපි ඒකට සොලියුෂන් එක අපි කියලා දෙන්නම්. හරි. එහෙනම් වීඩියෝ එක සම්පූර්ණයෙන් නැරඹුවාට ස්තුතියි.